මේ ඊශ්‍රායලයේ යුදමය වාතාවරණය පිළිබඳව පවතින නවතම තතුමනා කරන්න කියලා දැන කියා ගන්න අපි අදත් සම්බන්ධ කරගත්ත ප්‍රවෘත්ති මැදිරියට ප්‍රවීණ විදේශීයචාරක මාධ්‍යවේදී ප්‍රසාත් දොඩංගුඩගේ ප්‍රසාත් අපි අද කැමති ඔබෙන් දැනගන්න දැන් අන්තර්ජාතික මේ වශයෙන් ඊශ්‍රායලයේ දිහවට එල්ල වෙන්නේ තරම් හොඳ ප්‍රතිචාර නෙමෙයි දැන් ඇමරිකානු ජනාධිපතිවරයා වගේම දැන් මේ එල්ල වෙන අන්තර්ජාතික මේ ප්‍රතිචාරයන් මොන වගේ බලපෑමක් එල්ල කරාවිද ඊශ්‍රායලයට ඔව් ඇත්තටම දැන් අපිට පේන විදිහට ඊශ්‍රායලයේ මේ පෙරමුණු කිහිපයකට මුහුණ දීලා තියෙනවා. එකක් තමයි ඊශ්‍රායලට අවශ්‍ය වෙලා තියෙනවා හමාස් සංවිධානය එල්ල කරපු ප්‍රහාරයට පසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය එල්ල කරපු ප්‍රහාරයට උත්තරයක් දෙන්න ඊශ්‍රායලට අවශ්‍ය වෙලා තියෙනවා. හැබැයි ඔවුන් මෙතෙක් එල්ල කරපු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන්ට වඩා මේ කියන්නේ හමාස් සංවිධානයේට හානි සිදුණු බවක් දැනගන්න නැහැ. වැඩිපුර හානි සිදුනේ සාමාන්‍ය වැසියන්ට. දැන් පලස්තීන සාමාන්‍ය වැසියන් 2700ක් පමණ මිය ගිහිල්ලා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබලා තියෙනවා. එතකොට දැන් එම සංඛ්‍යා වැඩි වෙන්න ඊශ්‍රායලට එල්ල වෙන පීඩනය වැඩි වෙනවා. ඊළඟට ඊශ්‍රායල දැන් ගොඩබිම් මෙහෙයුමක් ගැන කතා කරන ඔවුන් මේ සාමාන්‍ය වැසියන්ට ඉවන්ත වෙන්න කියලා දැනුම් දුන්නා. ඒ තීරණයක් මේ වෙනකොට ඉතාම ප්‍රබල විදිහට ඊශ්‍රායලට එරෙහි අන්තර්ජාතික බතයක් මේ හදන්න හේතු වෙලා තියෙනවා. මේ තුල ඊශ්‍රායලයට මිත්‍රව ඉන්න අරාබි කරාපේ රටවල් උදාහරණයක් විදිහට ගත්තාම ඊජිප්තුව. ඊජිප්තුව ඊශ්‍රායල සමග ඉතාම සමීප සබඳතා පවත්වපු අරාබි රටක්. ඒ වගේම තවත් අරාබි රටවල් ගණනාවක් තියෙනවා. ජෝර්දානය, ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සෞදි අරාබිය පවා ඊශ්‍රායල් සමග සබඳතා ඇති කරගන්න කතා කරා. දැන් මේ අවස්ථාවේ එල්ල වෙන බලපෑම් තුල ඒ අරාබියේ තුල ඉන්න ඊශ්‍රායල් මිතුරන්ට නිහඬ වෙන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. මොකද මේ පලස්තීන ජනතාව ඉස්ලාමීය පලස්තීන ජනතාවට සිද්ධ වෙන හානිය මත ඊශ්‍රායලයට සහාය දක්වන්න කිසිදු අරාබි රටකට ඉඩකඩ නැතුව යනවා. ඒ වගේම ඊශ්‍රායලයේ සම්ප්‍රදායික මිතුරන්ට දැන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයම මෙතන පෙන්නුම් කරනවා අපිට ඊශ්‍රායලයට විරුද්ධව ඊශ්‍රායලය සම්බන්ධයෙන් මතුවෙන අන්තර්ජාතික බලපෑම් පිළිබඳව. ඒ අතර වාරයේදී ඊශ්‍රායලය ලොකු යුදමය තර්ජනයකට මුහුණ පාන එකක් තමයි දැන් ඔය ගාසා තීරයේ අවට කලාපේ පැහැරගෙන ගියපු සාමාන්‍ය වැසියන් සහ හමුදා භටයන්ගේ සංඛ්‍යාව, කියන්නේ ප්‍රාණ අපකරුවන්ගේ සංඛ්‍යාව 199ක් බව අද ඊශ්‍රායලයේ ප්‍රකාශ කරා. සංඛ්‍යාලේඛන යථාවත් කළා. ඒතොර ඒ අනුව ඒ පිරිස හමාස් සංවිධානය කියනවා ඒ පිරිස මේ වෙනකොට ගාසාවලට ගෙනල්ලා පොළොව යට හංගලා තියනවා කියලා. දැන් ඊශ්‍රායලය මේ ගොඩබිම් මෙහෙයුමකින් ගාසා තීරයට ඇතුල් වුණත් මේ පොළොව යට ඉන්න අයව හොයාගන්න හැකියාව ලැබෙයිද? ඒ වගේම ඊළඟ කාරණේ තමයි උතුරු දිග ඊශ්‍රායලයෙන් මේ වෙනකොට හිස්බුල්ලා ගරිල්ලා සංවිධානයෙන් එල්වෙන තර්ජන. මේ හිස්බුල්ලා තර්ජන සම්බන්ධයෙන් දැන් ඒ දේශීමාවින් සාමාන්‍ය වැසියන් ඉවත් කරගෙන තියෙනවා ඊශ්‍රායලය ඒ ආසන්න නගර සහ ගම්වල. ඉතින් මේ අනුව ගත්තහම ඊශ්‍රායලයේ පැති කීපකින් මේ වර්තමාන මෙහෙයුම තුලදී පීඩනයකට ලක් වෙලා තියෙන බව පෙන්නුම් කරනවා. එකක් මේ රාජතාන්ත්‍රික පෙරමුණ තුල, යුද පෙරමුණ තුල, ඒ වගේම මේ මානුෂීය තත්ත්වයන් මත එල්ලවන අන්තර්ජාතික විවේචනය පදනම් කරගනිමින් ඊශ්‍රායලය යම් ආකාරයක බලපෑමක ඉන්නවා. මේක හමාස් සංවිධානයේ ක්‍රියාත්මක කරපු මෙහෙයුමේදී වැඩි වාසියක් ඔවුන්ට අත් කර ගැනීමට මේ අවස්ථාවේදී හැකියාව ලැබිලා තියෙන බවක් පෙන්නුම් කරනවා. මේ වන විට විශේෂයෙන්ම ගාසා තීරයේ උතුරු කොටසේ සිට දකුණු කොටස දක්වා එහි පදිංචි ජනතාව ගමන් කොට තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙක් සිටින බව පලස්තීන රමල්ලා කාර්යාලයේ සිටින අපේ පලස්තීන නියෝජිතතුමා විසින් පැහැදිලි කරනු ලැබුවා. ඒ 27 දෙනා අනෙකුත් පිරිස සමග ඊළඟට ග්‍රාමයට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඊජිප්තුව කරා මොන් විසින් විවෘත කරනු ලබන මාර්ගයක් ඔස්සේ. ඒ සඳහා කටයුතු සම්පාදනය කිරීම පලස්තීන කාර්යාලය විසින් සිදු කරනු ලබනවා. ඒ අතරතුර රතුකුරුස සංවිධානය දැනට ඉලිමක් කළා තිබෙනවා අමාත් සංවිධානයේ ප්‍රධානීන්ගෙන්. ඔවුන් සැකකරන 150ක් පමණ වූ ඊශ්‍රායල් සහ විදේශික ජාතිකයන් ඔවුන්ගේ අත්අඩංගුවේ තිබෙනවා. ඒ අත්අඩංගුවට පත් කරලා ඉන්න සියලු දෙනාගේ විස්තර ලබා දෙන ලෙස රතුකුරුස සංවිධානය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මම හිතනවා ඒ විස්තර ලැබුණොත් ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36ක විදේශිකයන් අතර සිටින බව දැනට සනත වෙලා තියෙනවා. අපේ අත්අනගත වූ අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනා ඒ පිළිබඳව ඒ ස්ථානයේ තිබෙනවා නම් අපිට ඒ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ පිළිබඳව මාන්ති වෙනවා.